ඉඩක් තියෙනකොට නිරන්තරයෙන්ම මතගෙනෙන ඇත්ලීට් කෙනෙක් තමයි USA වල ඇලිසන් ෆීලික්ස්. දිග කෙට්ටු කකුල් නිසාම කොලේජ් එකේදී චිකන් ලෙක් කියලා බුලි වෙන්නත් ඇලිසන්ට සිද්ධ වෙනවා. නමුත් මේ චිකන් ලෙක් පස්සේ කාලෙක මුළු ලෝකෙම හොල්ලපු ට්‍රැක් ඇන් ෆීල් ඇත්ලීට් කෙනෙක් බවට පත් වෙනවා. ලෝක වාර්තා රාශියකට දායක වන ඇලිසන් මීටර 100, මීටර 200, 400 වගේම 104, 404, කාන්තා, මිශ්‍ර කියන ඉසව් සියල්ලම වෙනුවෙන් ඇමරිකාව නියෝජනය කරපු ඩයිනමික් ඇත්ලීට් කෙනෙක්. ඇයි 2012 ලන්ඩන් ඔලිම්පික්වල 104 ලෝක වාර්තාව තියපු කණ්ඩායමේ ශ්‍රාමාජිකාවක්. ලෝක ප්‍රකට නයික් සමාගම තමයි ඇලිසන් ෆීලික්ස්ගේ අනුග්‍රහකය වශයෙන් කටයුතු කරන්නේ. 2019 වර්ෂයේ ඇලිසන් ෆීලික්ස්ගේ ප්‍රෙග්නන්සි එක රිවීල් වෙනවත් එක්කම නයික් සමාගම ඇයට දක්වන අනුග්‍රහකත්වයෙන් 70%ක් පමණ කපහරිනවා. ඔවුන් ඇයට කියන්නේ නෝ යෝ ප්ලේස් ඇන් ජස් රන් කියලා. ඒ විතරක් නෙමෙයි, ඇයට ලැබෙන අනුග්‍රහකත්වය පවා දඬුවම් මුදලකට යටත් වෙන්න නියමිත වෙනවා ඇය වෙනද මට්ටමට පර්ෆෝම් නොකළොත්. ඉතින් ඇලිසන් මොකද කරන්නේ? ඇය නයික් සමාගම සමග ඇති සියලු ගිවිසුම් අහෝසි කරනවා. සේෂ් නමින් ක්‍රීඩා පාවාන් නිෂ්පාදන කරන ඇගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දරු ගැබට මාස 7ක් තිබියදී සිසේරියන් සැත්කමකින් දියණිය බිහි කරන ඇලිසන් ෆීලික්ස් අලුත උපන්සිය දියණිය සමග NICU එකේ මාසයක් ගත කරනවා. එහෙම වෙලත් ඇය මීටර 400, 404 මිශ්‍ර ඉසව් වලින් 2021 ටෝකියෝ ඔලිම්පික් ගේම්ස් වල ක්වොලිෆයි වෙනවා. ඇය දුවන්නේ ඇගේම පාවාන් පැළඳගෙන. ඒ සේෂ් නමින් හඳුන්වන ඇගේම බ්‍රෑන්ඩ් එක. රම් පදක්කමත් සහ ලෝකඩ පදක්කමත් සමගින් ඇය ඔලිම්පික් වගේම ප්‍රොෆෙෂනල් ඇත්ලටික් කැරිය එකෙන් රිටයර් වෙන්නේ මෝස් ඩෙකොරේටඩ් ට්‍රක් ඇන් ෆීල් ඇත්ලීට් විදිහට. ඇලිසන් ෆීලික්ස් රිටයර්මෙන්ට් එකෙන් පස්සේ තමයි වෙඩින් එක ගන්නෙ. ඇයට මේ වෙනකොට මාස 4ක් වයසෙදි කුඩා පුතෙකුත් ඉන්නවා. ඔව්, 2024 පැරිස් ඔලිම්පික් උළෙලටත් ඇලිසන් ෆීලික්ස් එනවා. ඇය එහෙම එන්නේ නිකන් තරඟ බලලා යන්න නෙමේ. පැම්පස් සමාගම එක්ක එකතු වෙලා ඇය පැරිස් ඔලිම්පික් විලේජ් එකේ නර්සරි එකක් කරනවා. තරඟකරුවන්ගේ තරඟකාරියන්ගේ දරුවන් රකබලා ගැනීමට සහ ඔවුන්ට දරුවන් සමග නිදහසේ කාලය ගත කිරීමට අවශ්‍ය පහසුකම් සපයන්නයි ඇය මේ කටයුත්තට මුල් වෙන්නේ. ඇලිසන් ෆීලික්ස් කියන්නේ අභියෝගවලට අභියෝග කරපු ක්‍රීඩිකාවක්, අභියෝගවලට අභියෝග කරපු කාන්තාවක්, ඇය කිසිම වෙලාවක අරමුණ අත නොහැරපු ක්‍රීඩිකාවක්. ඔව්, ඇය පුරාවෘත්තයක්. ඇලිසන් ෆීලික්ස් කියන්නේ මුළුමහත් ලෝකෙටම ලෙජන්ඩ් එකක්. වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක ගැන මොනවද හිතෙන්නේ? ඇලිසන් ෆීලික්ස් ගැන ඔයගොල්ලන්ටත් ගොඩක් දේවල් කියන්න ඇති. ඒ වගේම තමයි ඇලිසන් ෆීලික්ස් කියන මේ ට්‍රක් ඇන් ෆීල් ඩයිනමික් ඇත්ලටික්ගේ කැරක්ටර් එකෙන්, එයාගේ චරිත ප්‍රධාන කතාවෙන් අපේ ජීවිතවලටත් ගොඩක් දේවල් එකතු කරගන්න තියෙනවා නේද? ඉතින් ඔයත් එයාගේ කතාවෙන් ඉන්ස්පයර් වුණා නම්, මොන හරි දෙයක් ජීවිතේ එකතු කරගත්තා නම්, ඒ හැම දෙයක් පිළිබඳව අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. මතක් කරනවා සත්‍යකවශක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් අපිව මේ වෙලාවේ සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ගිහිල්ලා එන්න.